අයිවං හොපුතේ අපි පහුගී දවස් කීපයක් පුරාම ඉතිහාසය පාඩම් මාර කීපයක්ම පුතාට ගෙනවා දැම්පුතේ අපි අවසාන වශයෙන් අපි පහුගිය පාඩම අවසංකරේ දේශපාන බලි විකාශනය වීම කියන ඒ පාඩමටරදාළ විශය කොටස් අපි අවසංකර පුතාට මෙදා දැනු දුන්නා අපි ඉළඟදවසේ පහුගේ විභාග ප්‍රශ්න පහුගිය සාමාන්‍ය පිර විභාගයට සහ වි භාගොට අදාලාල වන ප්‍රශ්න අපිසාකච්චා කරන බව. විශේෂම අදදවසපී යොදාගත්තේ අන්නේ ප්‍රශ්න සාකච්ඡාව සඳහා. විශේෂය අදදවසේ විභාගය ප්‍රශ්නයක් පුතාලා අහනුනාගෙන සරුස්ම කරගන්න විදිය පිළිබඳව විභාග ප්‍රශ්න කොහොම තෝරගන්න විභාගෙනට මහො දෙද්දී. කොමද පේපර එක ප්‍රශ්න තෝරගැනීම කරන්නේ. ඒ ප්‍රී මඳ අවබෝධයක් ලබා දෙන්න තීරණය කළ. ගොඩත් දරූ කියාසිරිපුද්ධයක් තමයි ඔය ප්‍රශ්න තෝරගැනීම සහ. ගේ පිතුර ියනාාකාරය පිළිබඳව හොච්චර ලියවෙෙන්වන යි කාරණා පිළිබඳ ගොඩක් දෙනෙක් නිතරම ප්‍රශ්න හනවා. එතකොට සහරයට අදහක් නැති බව ඇතැ දරුව කිවේ ප්‍රශ්නක ත්තරයක්ක් සවුම රන ද ගෙනසර පිට පොට අදසක් දෙන්න කියලා විශේෂම අදවසේ පුතාලට වලාපොරොත්වය අ දරුවන්ගේ ඉල්ලීම නිසාම මේ ප්‍රශ්න හඳුනාගැනීම පිරිතුරු ලිවීම පිළිබඳ අවෝධයක් ලබාද. ඒවගේ අපි අදදවසේ පහුගිය දශපාන ල විශනයෙන් පාඩමේ පහුගේ විභාග ප්‍රශ්නවල් වලට අදාළ උත්තර කීපිකුත් සාකච්ඡා කරන. දැ පුතාර දැන් පේපර එකක් පුතා ලැබෙන කොට අපි දන්න සාමාන්‍ය පිළ විභාගයේ අපිට බියහගත ප්‍රශ්නවත්තරි ලැබෙන ආකාරය පුතාල දන්නවා. ඒ බියහහගත ප්‍රශ්පත්තරේ අපිට ලැබ ප්‍රශ්න ප්‍රමාණය ගත්තාම චනා පශ්න පුතාාව ලියන්න එනවා ලකුණු දහාටේ රචනා ප්‍රශ්න පහක් ලියන්න නො ලකුණු දහාටයෝ පහක් යනෙ ලුණු අනුව ලුණ අ ලකුණු දහාටේ රචනා ප්‍රශ්න පහ ඉරි පස්සේ සාමාන්‍ය රචනා ප්‍රශ්නයක් පුතාලගේ හැදෙන්නේ කොටස් හතරකින් එක කොටස ඒ වගේම දෙවෙනි කොටස තුන හතර වශයෙන් කොටස් හතරකින් ේ ද දැම් පුතාල කවුරු දන්නවා මේක හැමෝම දන්නා පලවෙනී කොටසල් ලක්කුණු තුනයි ඉඩරි පස්සේ හතරයි පහයි හය ඔහොමනේ ලුණු ලැබ ලකුණු දහන්ට ලැබෙනි මේ විදදික. රචන පපශසයක මේ කොටස් කීපෙර තමයි ලකුණු දහාට අපිට ලැබි. ඊන මේ ලකුණු දහට ලබා ගැනීමේදී විශේෂය ව මේ කොටස් දෙක එකයන්නේ එක සහ දෙක කොටස් දෙක අපි බලාපොරොත්තුවවෙන්නේ ශිෂ්‍ය පේක්ෂකයාම කෙටි කරුණු දැක්වීම පමණයි. කියයන්නේ අප යහන්නේ පාසනහා ප්‍රකාශන හා සම්බන්ධ කෙටි පිදරු සපයන්න කියල දුන්න නම්ඒ කෙටි උත්තර එච්ච. එ කටි උත්තර තනි වතනකින් ලියන පුළුව. එක විස්තරත්ම ගුත්තට බලාපරොත්තුවවෙන්නේ නෑ. දෙවිනි ගොස විස්තාත්ම පිතතුු බලාපොරොත්වවෙන්නේ සාමාන්‍ය කටි පිළිතුර තමයි කනු දැක්වීම තමයි බලාපොත්තුවෙන්. හැබයි මේ තුන්ගනිසා හතරණය කොරස ගත්ත හම මේ කොටස් දෙක අපි අනිමාරයම රචනාශයිලියෙන් රචනාමය ස්වරූපයෙන් ලියන කරුණ තහවුරු කර පෙන්වීම කළ යුතු. ලියන කරුණ තහවුරු කරලා පෙන්න්න ඕන. තොරන්න ඒකට පුතාල විශේෂය අවධානයක් යුම කරන්න වෙන තුනසා හතර කොට සැලුසුම් කර ගැනීම ගැන්. දැන් ට තුංගිෙන කොටසගත්තාහම දැන් අපි ඇහවෝතිං ප්‍රශ්නයක් අප අහනෝ මේ අපේතමු අතීතියේ විවිධ ජනවාර්ගි කණ්ඩාය ශ්‍රී ලංකාවේ අතීත විවිධ ජනවාර්ගි කණ්ඩායම් ශ්‍රී ලාංකයේ ජාතියක් ලෙස සාමූහිකව කටයතු කළ ආකාරය කරුණු දෙකක් ඔස්සේ විස්ත කරන්න. ද අී බීධ සංස්කෘතින්ඇත් ජනකණ්ඩායම් ලංකාවේ ම ්‍රීරංකයේ ජතියක් වශයෙන් කරයු කරය කියන එක ඔපපු කළ පෙන්න නොව. අන්න ඒවගේ තැනකදී. අපිට පොඩි හැඳින්වීමක් පුතාරට ලියන් නඕෝන ද දෙකර නිතරමලමයි හනුසර් ප්‍රස්්සෝ හැඳින්නීමක් ලියන්න ඕනු හැදිින්වීම කොචරෙන්නව ොහොමත්තාන්නන. දැම්පති මේ මෙහම දෙද අත්තින සාමානය පෙළ විභායේදී අපි පුතාරට මේ හැදිින්වීමට ලුණු මෙචරකළ හෙම දෙෙන්නේ නෑ හැදිීම ලකුණ එහෙම ලක්බාදීමක් කරන්නේනේ සිය කරුවටතම ලුණු ලැබේ නමුත්තර උත්පතාල පිරිිතුරක් සංවිධානය කර ගනිද්දී ප්‍රවේශයක් වශය එක හැඳිනීමක් ලියනක එක ගැඩලුවක් නැහැ ඒ හැඳිනීමර මහා චේදගණන් ලියන්න වශ්‍යනෑ පොඩි ප්‍රවේශයක් එහෙම ලියන්. ලියලා විෂය කරුණ තමයි වැදගත්යෙන විසය කරන ට පස්සර කියල එක පෙළගස්සා. දැ එකමන්ස්ශ්‍රී ලාංකී ජාතියක් වශයෙන් විධ සංස්කෘතින්ටයත් ජනකකාන්ඩායම් ජීවත් වූ බව ඔප්පු කරන්න එනවනන් අපිට ප්‍රශ්නක අපිට පුළුවන් එත කරුණු කීපයක් ගන්නන මුලින්ම ගන කරුණු අපි මුලිින්ම ලියන අපි හිතම අපි මුලින්ම්ම ලේනවා රාජ්‍ය තන්ත්‍රය තුළ අන්න ජාතීන් වෙනුවෙන් තනතුර ස්ථාපිට කර තිබීම ද අපි දන්න අනුරාධ පරයුග දෙමළ ජනයා පිළිබඳව බලන් දෙමට ජනයා පිළිබඳව බලන්න හොයන්න වෙනම තනතුර අක්තිබුණා දෙමෙල් අධිකාරී කියලා එකටකිවේ දෙමෙල් අධිකාරී පණඩි රත් කියලා දෙ මෙල්ල අධිකාරි පණඩිරාත් ඒගේ අර ඒ කාලය පපුතා දන්න මේ අන්න ජාීන් පිරිිමඳවහයන්න බලන්න ඔවුගේ අවශ්‍යතා පළිබඳ හොයන් තන්තුරු සංවිධාලනලා තිබුණා. ද ඒ වගේ දෙයක් අපට ගන්න පුළුවන් ඒ කරුණු අරගෙනපුත ඒ එක උප්පු කළ පෙන්ඩන්න. අපද මේ රාජ තන්තයතුළ අන්න ජාතීන් වෙනුවෙන් විධ තනතුර ස්ථාපිතක කරතිබීම කියෙන කාරණාව ලියලලාපි ඒර් තෙලියන ශ්‍රීලාංකාවේ අනුවාද පුරසා පොන්න්නර ීගවල පේ රත්තුොල විදංස්කෘතින්ෑ ජනකණඩෑයම් ජීවත්ව වුණ රජදරූ පාලකයෝ මේ බව තේරුන් අරගෙන කටයතුගලා ඒසා ඇතැම්ම වස්ථාවල එවැනි අන්න්‍ය ජාතික පිරිස් වැඩි වසයෙන් ජීවත් වූ ප්‍රදේශවල ඔවුන් වෙනුවෙන් හොයා බලන්න කටයතු කරන්න වෙනම තනතුර ගඩන ගල තිබුණ මිට හොඳමු දාාහරණ මන්නේ්‍ය අනුරාධපුරයුගේ දෙමළ ජනයා පිළිබඳ සොයා බැලීමට දෙමෙල් අධිකාරී පණ්ඩි රද් නමින් තනතුරක් ස්ථාපිත කර තිබීමයි කියෙලා අපි. ඒන කරුණනපුතේ ඔප්පු කර පෙන්න්න ඕන්. තහරු කල පෙන්න්න. විශෂය කරුණු හරියන්න ඕොන කේක. ඉදස කරුණ තහවුරු කර පෙන්වීම කරන්නවන්. එහම තහවරු කරහම තමයිපුතේ ඒ කරුණන සම්පූර්ණ වෙන්න. ඊළඟ කරුණ ලියල ඊළඟ කරුණනත් ඒවිදියට සම්පූර්ණ වෙන්න ඕන්. අපේත අප ඊළකරන වචයෙන් ගන්න දිවිධ ජාතීන්ටයත් වෙලෙන කණ්ඩායම්. සීලංකාවත්තුළ සහයෝගෙන් කටයුතු කිරීම. ද එ විධ ජාතිීන්ට ඇත් වෙළෙන කණ්ඩයම් ලංකාවට ආවා. දකු ඉද වෙලන කණඩයම් කීපයක් මවා වෙල සංවිධාන ලංකායි ක්‍රියාත්ම ගුණා. අිදන්න නානාදේශී වලං්‍යයාර් අයින්නුරුවර වගේ සංවිධාන ලංකායි ක්‍රියාත්මකුණ. එතකොට කාම්බෝජොලින් දගේ කබෝජමහා පුගිය කබජමහ පුගිය කිය ල සංවිධානයක් ලංකායි ක්‍රියාත්ම ගුණා. අනේ ඉොර අපි කියන පුදය ඒවාගේ සංවිධාන ක්‍රියත්ම ුණා මෙ මේ ජනකොට ලංකාවේ ස්ව්‍රදේශී ජනයා සමක සහයෝගෙන් ක්‍රියාකර. ඒවිදියට අපි ලියන කරුණ සනාතකල්ල විස්තරාත්මඟව පෙන්වීම කළ යුතුමයි. නිත නැත්තම් පුතාල කරුණු දෙක විතරක් ලිවොත්වෙන්නේ පුතාාල වෙනවා කරුණු දෙක විතරක් ලිවොත් ඒ කරුණු දෙ ලකුණු දෙකක් හම්බවෙයි හැබැයි විස්තර කිරීමට ලැබෙන ලුණු තුන හම්වෙන්නේ නැතියෙනවා. ඊට පස්සේ ැ හතරනිකොටසේනම් ලකුණ හයක් හම්බේෙන ප්‍රශ්නයක කරුණු දෙකක් ඔස්සේන විස්ත කරන තියෙන්නේ දෙක වෙතලක් ලෝත් ලකුණු දෙකයි පුතේ හම වෙන්නේ ඉතුරු ලකුණු හතර හබ වෙන්න නෑ. දො කරුණු දෙගත් හරිර හරිියන්න ඕන. ේ එනිසා අපි කරුණ ලියලලා ඒක විස්තකරී කිරීම අනිවාරෙන් කළ යුතුමයි. ඒවගේ පුතාලට වැදගත්යෙන ප්‍රශස තෝරගනිින්දී. පේපරක අපි දනවා ප්‍රශ්න පහක් තෝරගනිදදී. ඒ තෝරගෙන මොලින්ම පුතාල පහස ප්‍රශය මලින් මුත්දල ියන්නු ලාිත තාාව ලේසිීම ලියන පුුවන් ප්‍රශය හවවැනි ප්‍රශ්න කියලා හන පස පහසු ලියා පුළුවන් ප්‍රශ්න තා ප්‍රශ් ට සලසුම් ක ලෙකියන් ඊට පස්සේ පහසතාාවයන ප්‍රශ්න ියනක කතම වඩාත්ම සාර්ක නිසාම සහර දරුන්න මේ ලෙේසි ප්‍රශ්නි පස්සේ කරන එකරවල්ලන අමාරු ප්‍රශ්ින හම කරන්න නගේ පා එහම කරන්න ප හමොත් අමාර වැටනු අපි නිසා පු තාාව පහසුවෙන් ලියාන පුළුවන් ප්‍රශ්ය තෝරග ස්ස හොඳර්‍ර මාන කොළ ත්තරේ ලියල ඊට පස්සේ තමයි යන්න තරගන්න ඕන පාසුතාවේ පිළිවෙලට එෙම්. ඊට පස්සේ කාලේ ගත්තාම ඊල ප්‍රශ්නයපතාට මේ කාලය පිබඳව ඇටලුවු ගොඩත් දෙනෙක් කහනම ටයිම්ම කාල කරනා කරණ කිරීම කොහමදසක කරන්න ඕන කිය දැන් සාමාන්‍යෙන් පුදාන පුළුවන් පෑතුනුක කාලයක් ලැබෙන්නේ පේපරකට පෑතුනු කාලයක් ලැබෙනනිසා පුද්ධල අනිවාරයෙන්ම විනා විශා තියක්ව අතර කාලයක රජා පස්සන උත්තරල කියල වසං කරන්න ෝට. තෙකොට විනාඩ විශ්පා කලප කියියම් විනාඩ වි්පාහ ක වනත් විනාඩි කසි විශපාක්කයන අපිට ප්‍රශ්න පාක් ලියන්න අයි සිතියම් ප්‍රශ්න ඉවත් තියෙනවුනේ එනිසා විශවපාතිය අතර කාලයක පුතාලම ලියද අසංකරනහ වඩා පලදායි. හැබ එතන දක නිශචිතවම පුතාලට මේ මේ කාලයමකක එහම නීතියක් නැහැ පුතාර පුළුවන් අර සමහර ප්‍රස්්න විස්තකිරීමම් ගත්හම එක සීමවිිත ප්‍රමාණයක් තියනයවයි අඩු කාලයක් නේ යන්නේ ඒ එහම බැලන්ස් කර ගන්න පුළුවන්. නිසා එහෙම උත්තර ල අද්දී පපුතාාවල තේරෙනවා කොහොමද මේක කරන්න ඕන කියර ටයිමන්න්න හැබැපපුතේ විනාට තියකර වඩානම් එක ප්‍රශ්නයක් මත්තේ ඉන්නපා එහම විනාට තියැනවොන්ද එක තමන ලොකුවවාසයක් නවා ඉට පස්සේ තමන්න අන්තිමටික යාාගන බැරුව යවා. නිසා අනිවාරයෙන් පැතුනක බේපර එකක් කලමනා කරණය කරගන්න විදිිය හරි වැදගත්. ද විභාගශාලා රාජකාරි වලදත් අපිට තේරුණ එක දෙයක් තමයි සමහර දරුවු විබාලිනය කියන දෙයක්තමයි දවිනාටි දහයක් තිබරන හොඳයි නේදස තවිනාටි ාලාත්තිබරනහොඳ හම කියනස්ථාතින එක හේතුව. ඒ දරුවන්ට කාල කර්මනා කරණය ගැන කාලය කළමනා කරණය කිරීමම් පිළිබඳව අවබෝධකින් කටයුතු කරන්නේ. ඒනිසා අතම හෙමවේෙන්. සා එක පුතාලා සැලසුම් කරගන්න ඕන ඒ නීමිත කාලයේදී උත්තරේ ලියා. ඉට පස්සේ අර දැන් වේගෙන් ලියනවා කියලා මේ උත්තර කියවන්න බැරිගෙන්දල ියල හරින්නෙ උත්තර කීවන්න පුුවන් වෙන්නව. ඉදිවස්සේ සමරය නත්තකරුවල් ලක්හුදේ හෙම නෙව පුතාරගේ උත්තරේ පිළිතුරුපත්‍ර පරීක්ෂකවරයාට කිවේ කියවිය හැකි පරිදි. ඒ එහෙම ලියන්න ඕන ඉට සමාරය කරන වැඩක් තමයි පිළිතු පත්්‍රය මැදිින් කොම් එකක් වගේ යාගෙන යනවා එක පත්තක හ ියන්න ව්‍යන එහෙම ලියන්න අ වශ්‍යනය කරුණන්න ලියලා දැම් පුතාාව දෙන සීට්ි එක එක එහෙම ලියන් පැත්තිගේ මාජිං ක්‍රමේයට එහ කොළම්මයක්ක්ලිය එහම ලියන්න පාගැන සමහරය පිුතුරු පත්ත්‍රයේ අද්ධ අරදැ අපිම එහම පුතාල දැ එලිවුට කමන්නනෑ සිංහල භාෂාවය හෝඒ විෂය අවශ්‍යතාවයනුව කිසියම් නිර්මාණයක් කරද්දි එහම භාවිතා කරට මක් නෑ එන්න මුත්තර ඉතිහාසේ සාමාන්‍ය උත්තරයක් ලිය අද්දී එහම කළ යුතු නෑ ඒයි ති හඳ ඉති ඒගේ පිළිතුරල් ලියනකොට පුතාල ඒ වෙලා පිළිබඳව සැරග්‍රිමත්තයෙන් ඒවගේම හරිවද ගත්ත නවා පුතානට උත්තරය හොඳට කියීවන්න උත්‍රපත පරික්ෂරු පහසෙන් කිවන්න පොළමිදිදර එක ලියන්න ලෙස රුද්දක් ඇතිකරගන්න න පුතාල හැමෝම හැම විවාග ප්‍රශසනපත්තරයක් උත්ත්‍රපතය ගත්තහ මොලින්ම විභාගන්ක ලියන් විභාගංක ලිවීමේ පුරුද්දක් හදාගන්නවා. මේ හම කොලේෙම විභාගාගහි සටහන් කරන්න ඒවා කරගන්න ඇත්තන් ඒවා අන්තිම කරන්න තියා ගන්න එපා. ඒේ විදියටට පුතාලා පිරිිතුරොලිවීම පිළිබඳව දැනුවත්වේ යුතු කාරණ කීපයක්ම තියෙනවා. ඊනඟට අප අහනු නිතරම සර්ම කොච්ර පිටුගානක් ලියන්න ඕනද. ෆතේ එම පිටුගානක් කිය උත්තරයකට එන්නන්න අපිහිතමු සම එක ප්‍රශ්නයක තියන තුංගෙන කොටසේ පිළිතුරන්න ධාරිතාවය. පත් ප්‍රශ්නයක තුංගනි ප්‍රශ්නය පිළිතුරන ධරිතාට වඩා අඩුවෙන්න පුළුව වැඩි වන්න පුළුව ඒ ප්‍රශනය සරපයන තම ලියේවන විශෂය කරුණු ප්‍රමාණය තීරණය වෙන් නිසා වැදගත්න්නේ විෂය කරුණු ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට තිෙන්න්ඩවඩ නිසාම පිටු ගානය සාමානය අත් මතික ොඩක් ලාට ඔොල් ල ාග දරූතර පත දියනකොට මේ එහදර දියන දරක සාමාන ගත්තාහම දළව වචෙන් පිටු දසශය ඒ වගේ ප්‍රමාණයන් ලියන රග ක්කි න්න නිසාන්න ඒකන් අදහස් කරන්න මි ානක් ලියන්න න කියලා මුත් පිටු ගා නේ පුතවවැදගත්තෙන්නේ අවශ්‍ය උත්තරේ ක්‍රමාණු කරලියනක අදගත්ත හො දැ අපි අදදස පුතවාඩ විශේෂයෙන් දැ සාමාන්‍ය පිළි විභාග අප පෞගිය පාඩමේදි කතාර දේශපන බල විකාශනයී පාර්මය කතාකරපු ප්‍රශ්නයක් මරගෙන සකච්ච කරන අපි දීරණය කර දැන් ඒවාගේ ප්‍රශ්නයක් අද බරමු අපි මෙරට ශිලා ලිපිවල සඳහන් තොරතුරුවට අනුව පහතේ ABCAB හා සීවලින් දැක්කෙන එක්ෙක් පුද්යා පුද්ගලයන්ගේ තොරසුරු නාම අනුපරවෙන් ලියා දක්වන්න. දැම් බලන් එක ඇද මේක සාමාන්‍ය පිළිවිවාාගෙ දස් දාසේ. අපි අර කතා කර පයවමන ඇවිලතින් ඒවම අප අවසංකරයත් පාඩම මේවා කතා කල්ල. දැම් බලන් ඒටික එහෙම ඇවිල්ල තියෙනවා. දැ මෙතර හනෝ පවුලක ප්‍රධානය අපි දන්න සෙල්ලිපිවල ඒ පූර රාජ්‍ය සමයගත්තාම පවුල ප්‍රධානයක් තයි පවල ප්‍රානය කියන්න බොම බලවත් පුද්ගලය අපි දන්න යාට කියන කවද ගුරහපති පවු ප්‍රධාන ගුහුවපති ගම ක්‍රධානය අපි දන්නවා පවදුපති ගමේ ප්‍රධානය තමයි ගමි ගම ප්‍රධානයා කියන්නේ ගමිකට. ඉර පස ගම් කීපයක ොහෝ ැව් පද්ධතික ප්‍රධානය දැව් පද්ධති දැව් පද්ධතියක ප්‍රධානය කළ කියන්නේ ඉතා පැහැදිරේ තමයි පරුමක වරයා පවුලික ප්‍රධානයා ගෘහපති ගමික. ඊට පස්සේ ප්‍රශ්න දෙවෙනිගොරස. මධ්‍යම පාරණයට සම්බන්ධ පාසනහහා කායභාර වූ තැනැත්තන්ගේ නිලනාම මොනවා දැයි. වරහන්තුළින් තෝරා ABC අනු පිළිල්ලි ආදක්වන්. මධ්‍ය පාලණයට සම්බඳ වූ පාසනා කාරිපාරූ ැත්තග නිලනාම. දැන් අපි දන්නවා ඒකාලේ පැරණ හැතුරු පිළිබඳව අපි මට පෙරත් සාකච්චා කර. මාච්‍ය මණ්ඩලේ ප්‍රධානයා මහමච්ච මහමතිවරයෙක් ඉන්නවද නැ්ද ඉන්නවා. රාජ්‍ය බාණ්ඩාගාරය සම්බන්ධව ඉන්නවා ප්‍රධානියෙ. නේද. රාජ බාණ්ඩාර සම්බන්ධ ප්‍රධානියෙක් ඉන්නවා බඩගරිවරයෙක් ඉන්නවා මහම බඩගරික. ඉඩිපස්ස නගරේ පාලනේ නගර ගුත්තික කිය තන්තුරත්තියන පුදල හලතියනවා. නගරේ ප්‍රධාන පරිපාලක වරයෙක් ඉන්නවා. එයා තමයි නගරගුත්තික කියලා කිය නගරේ ප්‍රධාන පරිපාලක නගරගුත්තික. ඉරි පස්සේ රජුගේ ඇතුන් සම්මන්ධ අලි ඇතුන් සම්මධ ප්‍රධානයක්කන්න දැන් ඒ කාලේ රජ මාලිගා විතරක් නෙේ යයි දදාදා මාලිගා තුරු බොහොමයක් ස්ා රජ මාලිගාවල පෝජනීය ස්ථානවල ඇත්පන්තියක් එනම හිටියා ඒ ඇත් පන්ති වාර ප්‍රානයක හිටිය දඒ ඇත්්පන්තිය බාර ප්‍රධානයා තමයි අන්න අපි කියන කවුදතමයි හති අදක ගෙලගන ඒ අලියතුන් බාර ප්‍රධානයා ඉරි පස්සේ අසාද කල කියන්න අස්ුවෙන් බාර ප්‍රධානය අස අ දෙක කියන්නේ අස්වයෙන් බාර ප්‍රධානය අස අදෙක රයි දැන් අපි වලමු මෙන්න මේ දෙදස්දාසේ ප්‍රශ්යෙන්යට අදාළව රචනාමය ශෛලයෙන් ලියන ප්‍රශ්යමකාද ඕන ගගනිි ගොස හන්නේ රටේ ජනතාව රයතුමාගින් අපේක්ෂා කල සේවා දෙක් විස්ත කරන් හරි ලේසි ප්‍රශ්නය වෙ දස්දාශය සාමාන්‍ය ප්‍රවාාගේ හන ප්‍රශ්න පතාාලගින් එකඇන්නේ රටේ ජනත රජුතුමාගේෙන් අපේක්ෂා කල සේවාවන් දෙකක් විස්තරන්න ලුර. දැ දැ මේ තියන්නේ ජනතාව අපේක්ෂා කළ සේවාව. පලිනක තමයි රටේ සාමහා ආරක්ෂාව ද රජවරුන්ෙන් ජනතා බලාපොරොත්තුරු ප්‍රධානමදයක්තන පතේ අතීතයේ. ආරක්ෂාව කියන කාරණාව. රජවුරුත් ඒ සඳහා දිවිහිමියෙන් කැපවෙනවා. ජනතාවත් එහම ඒවගේ රජවරයා ජනතාව ආරක්ෂා කරන්න දිවිහිමියෙන් කැපවෙනවා කියන්න එක වචනය අර්ථයෙන්ම එහෙම කැප වුණ. දපි දන්න දුටිග මුරුර තුමා පුතාල දන්න. එලාර සමග මුහොට හොල්ලා සටනක් කරන්න. අනුරාධපුරයේඒ දකුණු වවාස්ත්‍රා දුොරටු අිය මොහොන්ට මුහොල්ලා සටනක් කරන්න. ඒ රජු සමහයටලා රජු ඉස්සර වුණා න ඉතිහාසය වෙනස් වෙනවා. ඉතිහාසය වෙනස් වෙනවා. දැන් මෙතැනද බුතේ රජු ආරක්‍ෂා වෙනුවෙන් කටයුතු කලා කාර. දෙ ජනත බලපොරත්තු වන විශේෂෙන් මෙතනති අ අ්‍යන්තර වුදුරුවලින් ආරක්ෂා කරගැනීම. ඒ වගේ බාහිරු පද්ඩවලින් බාහිරින් එන බදදුරුවලින් ආරක්ෂා කරගැනීම බලාපොරොත්තු වන අභ්‍යන්ත්‍ර වදුරලින් ආරක්ෂාරගනීම ඒවගේ බාහිර බලපෑම්මලින් ට ආරක්ෂාරගැනීමත් බලාපොරොත්තුන ආරක්ෂාව කිය න්නේක ත ඒ පිළිබඳව ලියන්නුව ඉට පස පුතාල උදාහරන වසයෙන් තරන ියනපපුුවන් ඒ ආරක්ෂාව සනඳයක් කැපවුණු රජවුරු පිළිබඳ. විශේෂය දුටුගැමනු රැතුමා ඒ ආරක්ෂාාවෙනුවෙන් කටයතුක ආකාරය. ඊළඟට අනෙකුත් රජු විශේෂම් ධාත්වයෙන් ැතුම ආරක්ෂාාවෙනුවෙන් නේද. ්‍රවිින් පරාජය කල්ල ඒකර සේවා පිබඳ ලියනපුළල උදහරයක් දෙකක් රජවරය දෙන්නේ කරගෙන ඒක තහුරු කල පෙන්න එක හරි වටිනෝ. ඊළට ආර්ථික සංවර්ධනය. රජරගේ බලාපපුරොත් වුණු දෙයක්තැපතුතිේ ආර්ථක ගඩනගීම ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම. දැන් මේගම සමහරත් තැනක පුතාල ලියයි වාරිකර්මාන්ත ගොඩනංවා කොල්සකර්මාන්තය දියුණු කිරීම ඒකත්යි ආර්ථක සංවර්ධනය තුළමනය වෙන්. ර්ථි සංවද නිහින කාරනාව තම තුළත් වෙන්නේ. දැන් සහර වෙලාට පුතාල කරන වැරද්දක්තමයි දැන් ඇත්තැම් විෂය කරුණු කොටස් දෙහට ඇදලෑල දෙට කරුණු දෙක් වසින් ගොුණු කරන්න යනවා. හෙම කරන්න එපා. දැන් සහර දරුව එකක්ලියනො ආර්ථිකයේ දියුණ කිරීම තවත් ැකල යන වාරිකර්මාන්තක කරනන්වා කෘෂකරමාන්තය දියුණු කිරීම.ඉති නොහොම සහයටතිිය ආර්ික තත්ත එකඒ ආර්ථිකයට මදාලේවම අපි කැලියෝඩ බෙදර කරල ලියල හරිියන්නේ. ආර්ථිකය ගොඩන්වීම කියන්න ලෙකු කරණාවක් ඒතුළ වෙන්නේම ගදද වාරිකර්මාන්ත ගොඩනංවා කෘෂිකර්මාන්තය දියුණු කිරීම. වාරිකර්මාන්ත ගොඩනංවා කෘසිිකර්මාන්තය දියුණු කිරීමන්න රජවරයගෙන් බලාපොරොත්තු වුණු සේවාවා. නති කියයන වාරිකර්මාන්ත ගොඩනංවා කෘෂිකර්මාන්තය දියුණු කිරීම. ඊ පසේ තවදයක්තම රජවරයගෙන් බලාපොරොත් වන ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය. ්‍යාත්මික සංවර්ධන ශෂෙන් මේ කම පුත තා පැත්ති කිය පුුවන් බුද්ධ ශාසනය දියුණු කිරීම. බුදු සත්න දියුණු කිරීම. බුද් ශාසන දියුණ කිීම රජවරගෙන් බලාපොරොත්තුුණු සේවා. එත බුද් ශාසනය දියුණු කිරීම කියන කාරර්ණාවේ දී පපතාල් යනපුළුවන් විශේෂයෙන්ම ඒ සඳහා කැපුණු පාල කියයෝ කෞද් ඇදේවානම් පිතිස්ස ඇතුමාගේ කාලේ බුදු දොහම නංකාව විස්ථාිත කිරීම සිදුවන ඒ සඳහා විශාල සේවාවක් ඇතුමා කලා ඒ වගේ දුර්ගමල තුමාගේ කාලේ රුවන්ිලි සෑය මිලස්ස වැටිය ලොවවා මහා පායාදදි විහර විහාරස්ථාන ගොඩ නැගු ඒ වගේ මේ අධ්‍යාත්මක දියුණුව සඳහා විශාල කැපවීමක් කරපු පාලකය උදාහරණ වසියෙන් අරගෙන ඒ අධ්‍යාත්මික දියුණුව කියන කාරණාවල යන්න පුුව එකයන්නේ රට වැසිව බලාපොරොත්තුර දෙයක්තමයි අධ්‍යාත්මික දියුණුව නැත්ත අපි ගෙනවා බුද්ධ ශාසනය දියුණු කිරීම ත ලෝක හා ශවාසන දියුණ කිරීම දැන් ඒකාල ජවරයගෙන් බලාපොත්තුනපුොතේ ලෝකය හා ශාසනය දියුණු කිරීම කියෙන කාරණාව. එතන ලෝකය කියල කියන මහජනයා. ශාසනය කියැ පුතේ බුද්ධ ාසනය. ලෝකය යනු මහජනයා එක අදහස. ඒගේ ශාසනය කියන බුද්ධ සාාසනය ලෝකයා ශසන දව කිමීමල කියන බුද්ධවාසනය දියුණ කිරීමත් මජනයා රක්ෂක වා. තමයි රජවරගෙන් බලාපොත්තු වනේ.. ඉනඟට. ජනතාවගේ සෞඛ්‍ය පාසුගන්න නගාසිටුවීම අපි දන්න ජනතාවගේ සෞඛ්‍ය පාසුගන් නගාසිටීමත් දන්නි පොදදු සේවානන්න මෙතරමලියන්පුටල අපට වන බද සේව ගොඩනැගී සෞඛ්‍ය පාසුගන් නගාසිටුවමේ පොදු පාසකම් ගොඩනගීමත් රජවරයකින් ජනතාව බලාපොරොත්තුවන රජවරුවේ සඳහටයුතු කළ අපිදාන්නවා ඒකාලේ බුද්ධාසරඇතුමා සෑමකම් දහල්ක කන රෝහක බැගින් හදනු ඒද පලවන උපදදිස්සරයතුමා පසවාන්ත නාම ශාලා යනුවෙන් මාතෘ නිවාස කරන කර පළමුුණ උපතිස්ස රජු වගේ පාලක ඊලවට අපි දන්නවා මේ කාලේ සොත්ති ශාලා සොත්ති ශාලා නේ මාතෘ නිවාස න්ඩුකාායජුගගේ කාල ඉදිවෙනවා. ති මේවගේ සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් කටයුතු කරපු පාලකයෝ ඒත් උදාහරණ වචයෙන් කරගලියත් ත්‍ර ඒගේ කරුණක්ට අධ්‍යපුතාලා ඒ කරුණ සනාත කරන්න තහවරු කරන්න ගේ උදහරනයක් ඉරිපත් කිරීම බොහොම අදගත්වයනවා උදාහරන දැක්වීම ඇදගත්ේ නවා. ඊනඟට මේ ප්‍රශ්යම හතරය කොටසගත්. වස්සබර ඇතුමා මෙට බිහිහව ශේෂ් පාලකයකු බව කරනු තුනක් ඇස්රීමම විස්ත කරන්න. වස්සබර ඇතුමා ස්්‍රේෂ්ට පාලකයක් කියන කාරණාවම ඔප්පු කරනති. මීට පෙර පුදර මතක ඇති පහෝගගේ පාඩමේද දේශපාන බලය විකාශ්න පාඩේද මේ කාරණාටික ප අධ්‍යේනය කලා දැපුදාලට ඇත්තරම මේ. අපේ දෙරණයි මේ වැසරහන හර හා මේ කතා ගැන්න පාස්විය පස්ටික ඒඟට පහුගිය මේකට මලාල විෂේ කොටස්ටික මේ වැටික බලාගත්තා හම සෑහෙන දෙයක් පුතාට අවබෝධ කරගන්න පුළුවන්. අබෝධරන්න පුළුවන් ඒ වගේ මුණහයි සංකීර්ණ දෙයක් තේරන අපි අහන්න පුළුවන් කමෙන් සක්ෂ එක දාන පුුවන් පුතාලන යු එක බලන්න දරුවන්ට පුළුවන් අවස්‍ය කමෙන්ටි කත්දාහන් ගැටලුවත් තියරම් ගෙන හන් කිසි ප්‍රශ්නයක් නෑ ඒවගෙන පුතා දක්වන් අපි ඉදිරි ප්‍රෝගමලි දරුවන්ගේ අදහස්සීමමත් අපි බරරවා ඉටහස පුතාලම දැ YouTubeුුබ අපේ පදිහරය කරන දරුවන්ට පුළුවන් මේක ඔබගේ යාළුවන්ට පාසරේ යාළුවන්ට අනෙකුත් ජාලුවන්ට බලන්න මේක සයා කරන් සයාා කල්ල ඒ අයටත් ඒවස්ථාව ලබාදෙන් න තැ පවවිි දස්සල ඇැම් දරුව අප පිකිවේ සර අපි දැන හිටියනෑ දැන්තමය දැනගත්ත කියලා ඉතිං පසුව ඒ කවල්ලොකො බලන්නනට රන්න තිබු අපේ චානලෙක ගොක් දෙරෙන චානන් ල එක දැන් දරු සහන එන්න වැඩි උනන්දුවකින් බලන පටන්ගරන්තියෙනවා. දී එනිසා පුතාලා ඒ යාලුවන්ටත් බලන්න මේ සයාක කරන්නගල මව ඉල්ලා සිටන හොදයි ොදයි පපොතේ අපි දැන් අපි කතා කරේ පහු දදස් දාසයේ ප්‍රශ්්‍රයෙන් ත වසබරතුමාගෙන හන ප්‍රශ්ේන්දී මේ අන්නේේ බිහිවූ ශේෂ්ඨ පාලකකු බව කරු තුනක් සී විස්ත කර වසබතුමා ශ්‍රේෂ් ාලකය කියන කාරණාව. එතුමා අභියෝග රැක් මැදිය ඇවිල්ල අලු තරාජවන්සයයක් ලංකාවේ ගුඩනගූ පාලකේ නිසා වසබයතුමා අපි වැදගත්තන්න ප්‍රධන ප්‍රමුඛතම කාරණාවක් තමයි මත් ලම්භ කරන කියන නවරාජවන්සේ ආරම්භක පාලකයාබීම මති කියන්න ලම්බ කරන නැමති නව රාජවංශයක ආරම්භක පාලකයා තමයි කවුද වසබරාජු. ඒකා. එවස්සේ ඒක ලංකාවක් එක ලංකාවේ ඒක පාරණයක් ගොඩනැගවා. එකකන එතුමාගේ පාරණයේ සෑම ප්‍රදේශයකම පැතිරී තිබූ බව. තහවුරු වෙලා තියනවා වසබරජුගේ කාලයේ සෙල්ලිපි ලංකාවේ විධ ප්‍රදේශලින් හමු වෙලා තියවා. එනිසා එතුමාගේ පාරණය සෑප්‍රදේශ පැතිරී තිබූ බව ඒ තුළින් සනාත වෙලා තියෙනවා. ඒවගේම වාරිතාක්ෂණය අපි දන්න වසබ ඇතුමාගේ කාලේ තමයි මහවැව් ඉර මහව විදිකිරීම ප්‍රථමේෙන්ම. ආරම්භවෙෙන් ඒවගේම උමන් ජලමාර්ග ඒ කාල මෙට කියන්නේ උමක්ග ජලමාතිකා උමන් ජල මාර්ග ආදිි ගොනගීමත් මේ රජතුමාගේ කාලේ පටන්ගත්. ඉති මේ වගේ වසරතුම පිබඳ ඉට තවරර්නම් මෙතන තා පුතල් ලියයන පුළුව දිගුකාලීන සාමකාමී වාතාවරණයක් පැවතීම වස වරජෝගි කාලේ දිගුකාලීන සාමකාමී වාතාවරණයක් තිබුණා ඒත් එතුමාගේ කාලේ තුමා ශේෂ්්‍ර යකයන් පුළුවන් කාරණාවක් සාමකාමීවාතාරණයක් පැවතීම ඒවත් ජඩ පුළුව සිටව ශක්තිමත් ප්‍රාදේශී පාන ක්‍රමයක් මේ කාල තිබුණා හො හො අපි මේ කතා කරේ දෙදස් දාසේ ප්‍රශ්නය අපි ඊට පස්සේ කෙටි විවේකයෙන් පස්සේ කෙටිවකින් පසේ අපි දහස් දාහතේ මේ පාටමටදදාල ප්‍රශ්නයෙන් සාච්ා කරම සාචාක ක ප්‍රශ්න ුත්තල නාකාර ගැ දවබෝධයක් අපි ලබාගම ොදැපොතේ අපි කෙටි විවකෙන් පස්සේ හමෝ දැපත අපි පහග භාග ප්‍රශ්න සාකච්චා කරමින් සිටියේ බොහො දරුවන් පිරිසක් මේ පශ්නට උත්තරලියන ආකාරය ගැන ඒවගේම පිළිතුරක් ගොුණගාගන්න ආකාරය ගැන විමසා සිටි නිසා තමයි. අද දවස මේ ප්‍රශ්නනොත්තර පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න විශේෂ අවස්ථාවක් උදාගරගත්තේ. දැම් පුතාලාට ඇත්තරම මේ අදශේෂණ එක බැලූහම පුතාල්ලොකු අදහසක් ගන්න පුළුවන්. ත්තයක් ගුණු කරන්න ඕන කාරය පිළිපන්න දෙේ දෙදස් දාසේ දේශපන බලය විකාශනයීම පාඩම තමයි අධ්‍යනය කරමින් සිටියේ ඒ පාඩමට අදදාළවම තමයි මං විභාග පශසන කීපයක් පුතාලට පැහැදිී කරන්න තෝරගත්ත එතවට ඒ පාඩමට අදදාළම අපි කතාකර පාඩමට අදාළව තෝරගත්හම පහසුන් ඒක පුතාට කියර දෙන්න පුුවවා දෙදස් දාාහතය පශසනි බලමු දෙදස් දාාතය අප සාමාන පෙළ විවාාගේ දේශපාන බලය විකාශනීම කියන පානම අදාළව තියන ප්‍රශ්නයක් තෑ මේ මේ ප්‍රශයෙන් ඒවි ට මර එකයි දෙකයි කොටස් දෙක පුතර පැහැදිලි කරුණු වශය දක්වන්න කෙටන් උත්තර ියාන තියන් ත ලකුණු හතක් කම්බය එකසා දෙකොටස්වල්ඩ නැමුත් ඉතරි කොටස්ස ගත්හම් ලකුණු කොළහක් කම්බ වෙනවා අර විස්තර් කිරීමේ ප්‍රශ්න තියන තුනසා හතර කොටස් දෙකට. එතකොට ඒ කොටස් දෙක ඒ රචනා ශයිලියෙන් විස්තරාත්මක පිරිිතුරක් ගුණු කරාන්ඩෝට ර් අපි වලමු මේ මෙගි පලනි ප්‍රශ්නය ්‍ර ංකාවේ මදධ්‍ය ගචත පාලණයට අයත්තුූ පාසඳහන් කාරයන් හා සම්බන්ධ පුද්ජලයන්ගේ නිලනාම. වරහන් තුළින් තෝරා අනුපිරිලින් දක්වන්න. කාසි අ්‍රු ගැසීමේ ප්‍රධානය අපි දන්න කාසි පිබඳව පුරාවිද්‍යාත්ක මුූලාශ්‍ර පාඩමේදී මේ ගැන තියනවා කාසි අච්චු ගැසීම සම්බන්ධව ප්‍රධානියය කෙටියා එ අටකිවේ මගදනම රූප අධ්‍යක්ෂ ද අපේ රට මුලින්ම කාසියාවේ, ප්‍රස්තුූර දෙශීය පහහින පුත. එ දෙසිය පනහහි ආපු කාසිවට තමයිකිවමනවද ඒටකිව කහවානු නැත්තං කහපරනෙ ඒවගේ නම් භාවිච්චි කරා. ඉට පස්ස තමයි පසු කාේ තමයි අපේ රට කාසි අච්චු කිසිීමම ආරම්භ කරන්නේ ක්‍රිස්තුපූර්ුව පලවිනිසයවස ක්‍රිස්තුපූර්ුව පලසේ වස කිස්තුූ වර්ශ පලවිනිසේ වසයි අතර කාලේ. අපේ රටේ කාසි අච්චු ගැසිීම පටන්ගන්න. තදරචචු ගැසිීමේ ප්‍රධාන අටිකිවේ න්න රූප අධ්‍යක්ෂ නැත්තත් රූපාදකර. ඉඩ පස්සේ අස්්වන්සේ ප්‍රධානය දැන් රජමාලිගාවක දැම්බලන කලින් දාසේ දීපු ප්‍රශ්නේත් මේ වගේ මකත් තිබුණා එතර මෙතරහන අශ්ව අන්සේ ප්‍රධානය අස අදෙක කියන්නේ ඒ අශ්වන්සේ හිටිය ප්‍රධානය. ඉඩ පස්සේ වෙළඳ කරයුතු පිළිබඳ ප්‍රධානය වෙළඳ කරයුතු සම්බන්ධ ප්‍රධානය තමයි පණ අදෙක කියලා කිය. ඉඩ පස්ස පොතේ බලමු අපි දෙදස් දහත් අවුද්ධේ. දෙවෙනිොටස ඒඒ ප්‍රශ්නය දෙවිනි කොටස බලමු පාසනාන එක කරුණට සම්න්ධ පාලකයන් කවරුන්දයි අනුපිළිවෙලින් යාදක්පන්න තම මාමාවරුන් යටත්ොට රජකමට පත්වී පුදරම තක් වෙන්න ඕන මාමාවරුන් දහදෙනගගේ නම මරලා රජකමට පත්තු නෙදා අබා කුමාරයා අබා කුමාරයා තමයි මාමාවරුන් නමයක් මරලා ර ඉතිරික ගත්ත ම පුතාව දන්න මැරුව ඇත්තිේ අබෙ කුමාරය වැඩි මහල් මාම පමණයි අනිත් මාමර නමයක් මරලා රජකමට පත්වනවා. තකර මේ කියන්නේ කවුරු ගැනද අබාකුමාරය කියන පණඩු කාබය කුමාරය ප්ඩු කාබෙ කකුමාරය තමයි ඔහුගේ මමගේ චිත්‍රා කුමරියගේ සහෝදරින් නමයක් මරලා රජකමට පත්තේෙන්. ඊරඟට මෙරට ඉතිහාසය ප්‍රථමාරට සංවිධාත්ක සනම්්‍යාපාරයක් දියත් කොට එක්සත් ලංකාවබබිහි කිරීම සංවිධානාත්ක සරම්්‍යාර කිව ම දනු දුට ගමන තුමයි ගේ සංවිධානාත්ක සම්ව්‍යාපාරයක් දියත් කලා ඒ වගේම දුටගමන යතුමා වගේම පලනි විජාවාරය ඇතුමාත්පුතේ ඒ වගේ සංවිධාත්ක සනම්ව්‍යාපාරයක් ද්‍යියත් කළා හැබැයි මේ අහන්නේ එක්සත් ලංකාවක්ට එක්ේසත් එක කොඩියක් අයටතරය පත්ර උපාලක ක්සත් ලංකාවක් ිකර ාලකය ගැන හන්නේ අපි න්න ඒ තමයි කෞද්ද දුට්ටු ගමුණර ඇතුමා විශාල වැව් ඉදිකිරීමේ ප්‍රමුකය දැන් අපි කනුත් කතාගුණ දැ මේ පුතාල තේරණ ඇති දැන් අපි පාඩමක් දෙකක් කරගන හොඳරඒ අධ්‍යනය කළ පහගි විභාග පස ටික් කතා කරන්නකොට ඒ පාඩමෙන් හැදෙන්න්න ඕන ප්‍රශ්‍ය තැන් ගොඩක් අපට ආවරණය වෙනවා එතකොට අපිට ඉතා පහසුවෙන් පුළුවන් ඊළඟ විභාගකදී පාඩම කොතනින් ප්‍රශ්යක් ැහවත් උත්තරේ ලියන්න. නිසාර පාඩම කරන වගේ පුතාලලා පාස්වේ සිටපසේ හ සම්න්දලී නු අනිකු ප්‍රශ්න ඒව සාකච්ඡාය කරන්න අ්‍යනය කරන්න ඕඩ. ැි ලිකිත විභාගනිසා පුතාල හැමෝම ලියල තමයි මේට පටිස්ෙන් ඕන. පුරදු පුහුණුවවෙන්නො නොලියෙලා දැන් අනිවාරයම මේ කාලේවෙද්දිද මේ අවරුද්දේ මැයිමාසේ අවසාන ්‍රසාමාන පෙළිවිභාගයට පෙනීසිරන දරුවන්නා ඒවිට ඔබ අනිවාරයම රචන පස්වුවට උත්තර ලියමින් පවතින් ෝන ියල පැත්තිිස් වෙන්න නීමමට කාලාලටනව ියන පුරුව වෙන්නවා. නිසා ඒවක්කොම හැදෙන්නේ ඒ ලිවීම තුළම තම නි පුතාලා තේරුම් ගන්න මේ ලිකිත විභාග ක්‍රමය නිසා තාම තියෙන අපේ එ ලිකිත විභාග ක්‍රමය තුළ අපිට ලියල තමයි පුරුදුතු පුහුණු වෙන්නවන ලියන් නැතුව ලිකිතු විභාගලටරදය පුහුණුවෙනන කමයක් නෑ එක අනිවාලය ඒ අනුව එක්සත් ලංකාවක් බිහි කිරීම. ඉට පස් තව එකක් තම පොතේ විශාල වැැෞතනින් අපිකවා බසබ රජු පාණ්ඩ වංසිකන්ගේ ආාරයෙන් පොළොන්න්නරුවේ තෙවරයක් බලට පත් වූ රැජින ඔබ දන්නවා අිදන්නවා එකකාලයේ පොළොන්නරුවේ බල අරගලයක් තිබුණා පාන්්ඩෙසා කාලණික වංශිකයන් අතර ඒ ප්‍රතිපලයක් පසන් තම පා්ඩ වංසිික කුමාරිකාක් වන කවු්ද. ලීලාවතී රැජ පරාක්න බවරජුක්තු ගරජුගේ බිසවක වන්න ලීලාවතී රජින අවස්ථා තුනක් හජකමට පත්වයනවා. ඒ වගේම කල්්‍යානව තිරගින අවස්ථාවක් රාජ ජතිර පත්වයනවා යි. ඊළඟට බලමු අපි තුන්ගෙනොටසොන්න පශ්නෙන් වැඩගත්න කොටස රපියාවේ අර විස්තර කරන රචනා ශෛලියය ලියන්න ඕන කොටස තුන්වෙනි කොටස. ශ්‍රී ලංකාවේ ගමකපාලනය සිදුව ආකාරය එහින් නායකත්වය කාර් බාරය ඇසරයිෙන් පැහැදිි කරන්න ලංකාවේ ගමක පාලණයේ සිදුවන ආකාරය නායකත්යහා කාර්වාරය ඇසිලින් පැහැදිි කරන්නලු. ගමක පාල සංවිධානය පිළිබඳ. දැන් මෙතනදී ගමක පාලකය වසින්ෙන් ඉන්න කවුද කියා. ගමක පාලකයා තමයි ගමික ඇත්ත ගම්පති ගමික නැත්ත ගම්පති කියල කියන් ගමේ පාලකයා නායකය. ගමිකට පැවරුන් රාජකාරි ගත්තාහම් පුතේ ගමික තමයි සාමාන්‍ය ග ගම්බැව් වල ජලය මුදය හැරීම කරන්න. ඇල මාර්ගවලට සහ ගමේ ජනතාවට ජලය ලබා දෙන්න. ගම්බැව් වල ජලය බෙදා හැරීම ඒව කරන්නේ ගමික විසි. ගමේ ජනතාව අතර ය මාරවුලා ගැටලුවක් ඇතිවුණවා. ඒ ගැටුලු විසනාාන මුල් වෙනි කවුද ගමික්. නිසා ගමේ ආරවුල් විසඳීම ඔහුට පැවරුණු කාරයක් ඉට පස්සේ ගැන පපතාල්ල යන පුළුවන් ගම ගමේ. ජනතාව අතර තින කෘෂිකාර්මය කටයුතුවලදී දෛනක ජීවිතයේදී. ඇතිව ප්‍රසුමලද ගමික ැඩිහත්තලා තමයි පශ්මිුදන්න. ඒ පස්සේ තයිත්තමයි සසු ගම් ප්‍රධානීන් සමග සහයෝගෙන් ක්‍රියාකිරීම දැ ඒකාරත්තිම විදුධ ෘත්තින් හෝ කාරය මුමල් කරග ගමමානාදිය. එසයි ඒ ගම්මාන අතර සම්මන්ධී කරණය පවත්තාගෙන ගිය ගමික. අපේටම ඉහැපැත්ත තියෙනවා කසී කාර්ගාම. තව පත්ති තින වඩ කේ ගාම කියන ඩු කර්මාන්තය නිරතුනු දීවත්තේ තව පැත්තක තියෙනවා කේවට්ට ගාම දීවල් ගර්මාන්තයේ එෙදර පිරිස් තමයි ඉන්නේ. ඒේ නිසා ඒ ගම් අතර සුවදතාවේ පවත්වා ගෙනගිය ගමික මුල්ලලා. ගමික තමයි සඳහා පුරුව ගාමික ුුණේ. ඊළඟට තවදයක් තමයි ගමේ පොදු කටයුතු ආදිය ගමේ පොදදු කටයුතු ආද සංවිධානය කරන්නේ ගමික ගමේ පොද කටු සංවිධානය කරන්නේ ගමික යි එකත් ගමිකට පැරුණු කාරය ඉතින් ගම පොදු කටයුතුව නයකත්තය ගැනීම ගම්බැව් නඩත්තු කිරීම ජලය බෙදාහැරීම ගමේ ඇතිවන ගැටලු ආරවුල්ලාදී විසඳීම ඉට පස්සේ ගම් අතර සුවදත්වය හා සාජීවනය පවත්වා ගැනීම ගම් අතර සෝධත්ත්‍ය රපය දැන් කිවේ ඒ වර්ධනය කර ගැනීම කරන්නේ ගමික ඊට පස්සේ තැන් ගමිකරගේ කාරයන්තන්ක දැම්බ මේ උත්තරය සැලසුම් කර ගනිද. තාල බාන ප්‍රශය හතින ගමක පාලනය සිදුව ආකාරය එහි නායකත්ත්‍යයහා කාරභාරයඇසුවින් පැහැදි කරන්න. දැන් අපි පලනිි පරිචේ දය පැහැදිි කරන්න වන පුතේ යකත්වය ඇසුරින් ගමිකගේ කාරාරය ගමික පිළිබඳව. ඊට පස්සේ ඊළඟ පරිච්චේදේ අප එන්න ොහුගේ කාරයන් පිළිබඳ. ඒ වගේ දැන් මේ ප්‍රශ්යයට අනුව තමයි අපි පිළිතුර සැල්සුම් කරගන්ඩෝට. නායකත්වය කියන කාරනාවේද අපි ලියනෝ ගම් ප්‍රධානීන් ගමි කරනමින් හැඳදිදවීම එක කියන්නේ ම මේ ප්‍රධානයා තමයි ගමක ලෙස නුන්වන්. එතක ගෘපතිවරුන් අතරින් බලවත් ව කෙනෙක් තමයි ගමක වශයෙන් තෝරාගන්න ගෘහපතිවරුම් අතරින් බලවත් වූ කෙනෙක්තමයි ගමික ලෙස තෝරාගන්න ගම ජනතාවගේ පිළි ැවීමට ලක් වෙන. ගමේ ජනාවගේ පිළිගැනීමට ලක් වෙන පුද්ගලය එක්තමයි ගමක ලෙස පත්වීම වෙන්. ඉරි පස්සේ ගමික පොදු විශ්වාසය දිනාගත්. ධනවත්සා බලවත් පුද්ගලය අපි දන්න ජාතකට්ට කතාවේ දැක්කුණා ආහාර හිඟ වූ ගමියක් ඊලංකන්නේ ලබාදීමේ පොරොන්දුව මත ගමේ නායකයාගේ බීමමල්ලක් නයට ඉල්ලාත් කතා ප්‍රවෘතිය. ගමේ නායකයා ගැන ගමික.ත හ ඇවිල්ලා බඩි ප්‍රමණයක් වගා කටයුතු කරන වැඩි කෙත්තතු ප්‍රමාණයක හිමිකාරීත්වය තියෙන එහෙම ප්‍රධානීක්. ඒසා හුට එක පැත්චක ධනය ඇතියන. ගේ මනිසුන්ගේ පිගනීමමත් සම දනයත් එක්කම බලයත් ගොඩ නැගල තියෙනවා නිසා ධනයහ බලය තියන පුද්ගලයක් තමයි කවුද ගමිකගෙල කියන්නේ. තර මෙන්න මේ කාරණනාටික තමයි නායකත්‍රය කියන කාරණාවේද ලියවෙන්නවඕන. ගම්ප්‍රධානීන් ගමික නමින් හැඳින්වීම ගෘහපතින් අතරින් ගමික පත්වන බව ගම පොදු විශ්වාසය දිනාගත් ධනවත්හා බලවත් පුද්ගලයෙක් බව. ඊනට පුතේ. කාරයන් කියන කාරණවේද මෙ මේ කාරණටි පැල්දිි කරෙන් ඕන කාරන පරිචය දෙහැකින් ඔබ මේ කරුණු ආවරණය වන පරිදි පිරිිතුර ගොුණු කළ යුතු. තිෙනාද දැන් අපි සියලුම කරුණු පුතාලගෙන් පිළිතුර පුරාම මේකොම කරුණන්ටික තියන ඕන කෙරෙහිම පශ්යන අපි අ වශ්‍ය කරනු ප්‍රමාණත්ත කරුණු ප්‍රමාණයක් තිවබුණ හම අපි ලකුණු ලබාද කරුණු දෙක ඇසුලන්න කරුණු දෙකට ලකුණක විස්ත කරල තියර කරුණුක. ලකුණුටි ෙරටි ලබෙනනවා නිත්සා අපි මේ පුධාරම මාගස්කීම් එක ඇසුරින් පුදාරට මේ උත්තරයක් සඳහා ගන්න පුළුවන් කරුණුටික මේ පෙළ පෙන්වා දෙන්නේ මෙම සියල්ලම ඔබේගේ පිරිිත්තුරයේ නැතුනා කියල ඒගැන එහම ප්‍රශ්නයක් ඇතිකරන එපා ඊළඟට බලමු ප්‍රශ්ජංක හතර. අතීත ශ්‍රී ලංකාවේ ආර්ථිකෙහි දේශය මෙම විදේශී විරදාාමට ප්‍රධානතැනක් තිූව කරුණුත්තුනක් ඇසලින් පැදිි කරන්න. අතතිර ශ්‍රී ලංකාවේ ආර්ථකයේ දේශයෙන්ම විදශරනාාමර ප්‍රධාන තැනක් හිමිවති බූ බව දැන් ඔන්න පැරනි ආර්ථික සංවිධානය පිරිබඳව මේ ප්‍රශ්නය හලති ර්ථිකේ දේශීයසාහ විදේශීරදාාමට ප්‍රමුග තැනක් ඔන්න අප ඉස්සලම ගන්නේ දේශීරදාම ඉස්සලම දේශීය දශීරදාම ද දැම්බල ඒ උත්තරය සැල්සුම් කරගන විදාි ෙලම දශීවරනා පිබඳ අප පරච්චේදදික එතන පැහැදිරකන දශීරනනාම් පිබඳ. ඊට පස්සේ අපි විදේශරනා පිළිබඳව ත ත්ත්‍ර පත්්‍ර බරන අයට අප විතුර පත්‍ර පරික්ෂාකිරීමේදී ත පසු අප දන්න දරවා ොලම දේීරනා පිබඳ න්න දාහරන සහිතු ඉස්සකල ඉලන රි්චේදදී විදේශරනා පිළිබඳ. එතකොට සම්පූර් නකුණු ක්‍රමාණය ඔබට ලැබරම්. න. දේශීයරනාම් පිළිබඳව ක්‍රමාණාව. විස්තරාත්මක දක්වල තියරන පිට කෘත් න ද දෙන්න පුළුවන් ඉදි දේරදාා පිරීම විස්තරාත්මක ලබාදර තියවනගන්න ඉතුර ලක්කුණ රන බාදන පුලුව. ඉටි පස්සේ කරුණු දක් විතරන්න ලක්ුණු දෙකයි ලැබෙන්න්නේ ඉතින්ඒගේ පුතේ ලක්ුණු හයම ගන්න පුතාර මේ කාරණ දෙකම තහුරු කරල විස්ත කරලා දක් පණ්ඩවඩ. පයි. දේශීරදාමගත්තාම සංවිධානත්මක දේශීයර නාම කාලෙ ක්‍රාත්මකු අප දන්න සංවිධානත්ක දේශරණනාම කියනක ඔප්පු කරන පුලුවන්පු ඒ කාලයේ තුළ විශේෂයෙන්ම වෙරනාම හා සම්මාන්ධ දේශී වරනාම ක්‍රමුවත්ව පවත්තාගෙන න්න වෙලන සංවිධාන පවා තිබුණා දේශය සහාහ විදේශී වශෙන් දෙකේම. ඒ වගේම වෙරඳ පොළවා තිබුණවා නේද කවදියක පදිය කළෙකිව ඒකාල වෙරෙන පොලවා. පදිී රද්ධන් කලකිවවා වෙරඳ පොළවල් බාර නිලධාරීෙන්. පදදිය රද්දන් කියන වෙළඳ පරවල් බාර ලධරරි. ඒ වගේ වෙළඳ පො සංවිධානන්තව ක්‍රියාත්ම වුණා ස වෙලඳොළුවල් හා සබන්ධ නති පද්ධතියක් පු හලතියනවා වෙළදාාම හා සම්බන්ධව මෙන්නම වෙළඳ පොළුවල් සම්බන්ධ නීති පද්ධතියක් ඒ කාලේ ක්‍රියාත්නක වුණා දැන් හොඳ මුදආහරණයක් තමයි බදුුරු ටැම්ලිපිය බදුරු ටැම්ලිපියයේ හිවත් සොරබරවඇව ටැම්ලිපයේ හතරවන උදේරැතුමා දාපු නීති පද්ධතියක් තියෙනු ැ ඒක වෙන්න මෙහවනි පතිේ හතරනු උදෙරඇතුමාගේ කාලේ ඇතුමාට පැමිණි ලැබෙනවා ඒමාට අපි කම්ප්‍රේන්ස් ඒම ගොඩක් එනවා. හෝපිටිගම වෙලඳ පොල පිළිබඳ. හෝපිගම් වෙල පොලේ සිදුවන කටේතුකකාම් පිළිබඳවත මේ පැමිල්ිලි. ඉවස රජතුමා කරන රයිතුමාමගහි පරිීක්ෂා කරනවා. රජුගිහිල්ල මෙ පරික්ෂා කරල බල ඇතුමා දැනගන්න මේ තියන ගැටලු පිළිබඳද. පස්සේ ඒ ගැටලු නාකරණය කරන්න එතුමා නීති මාලාවක් පනවනු. හතරවන උද රජු පනවන නීති මාලාව වෙනම ටැම්ලිපියක සටහන් කරනවා. තම අප කියන බදුර ටැම් ලිපිය නැතන් රබරව ටැම්ලිිය. ටැම්ලිපිය තියනවා ඉතාම විධමත්නීති පද්ධතිය. ඒව සහර නීතිපතේ එදාඩ ඉතරක්නීමේ අදරත් වලංගුයි. දැ මේක තියනවා වෙලඳ පොළ කර පැමිණින ගැල්වලින් මිස වෙලඳ පොළ පසුකරයන ගැල්වලින් බදවය නොකලතුයි. දැ බාණ්ඩ රැගෙනන ගැල්තියනෝ වෙළඳ පොලට එනයවා ඒ ළඟටආාව කියල බදුගාන්න එපා ලඟින් ගයා කළ බදදුගන්න එප. නැ පත් එක ගඳු කරනන් ඉතර දගන්න පුලුව. ඊළඟ ඊළඟට තව ඉතාම විධමත් නීතියත්තමයි බාන්්ඩ සංවාගෙන අලි නොකළ යුතුය බාන්ඩ හංඟගෙන ල්කපුරන්න බෑ ඒහෙමනොත් ඒක නීති විරෝධ. ඒ වගේම බුලත්පුුවක් ආද අලිවි කිරීමේදී හිෙරුවලියෙන් ආවරණය කළ මඩුවක් තුලත බාලවි කළ යුතුය කහොමද. එකන්නේ බුලත්තුපුුවක් වගේ දේවල්පති රලියට ආරනය නිරවරණය කරයවතින් ඒවා කොිටික එකක ප්‍රමිති අඩුුවයනවා. ඒසා ඒවා හිරුවෙලියෙන් ආවරණය කළ මඩුවක් තුලත බා අලිවි ක යුතු. හෙම නීති දාලාතිබුණ. ඒගේ බාණ්ඩ සංඟවාග අලි නොකළ යුතුති ත කාෙ ොඩක් කතාන බාන්නන සැඟවීම පිළිබාද. ඒකාලේ බදර ටැමලිපිය දාාතින නේතියක් බාණ්ඩ සඟවාගෙන අලවී නොකළ යුතුය එක නේති විරෝධී. ඉ ඒවාගේ. තාම විදමත් ීති පද්තියක් එ දා බදුරු ටැම්ඩලි තිබුණුන් අඒවගේ නීති කීපයක් අරගෙන හතර උදරටම සින් බද ටැම්ිලිපේ මෙ මේ නීති ඇතරත් කල ීෙල තාට පෙන්වා දෙන්න පුලුව ඒම නනාම උත්තරේ බොහොම පරිපූර්ණයි ගුණාත්මක බවින් ඉහලයි. ඊනඟටවෙෙන දෞ්වය වෙෙන දෞවය අපි දන්නවා දේශයල දාම තුළ විශේෂයම හෝමාරුුණා හෝමාරු වෙද්දී මුදල්වට වඩා බා්ඩ හෝමාර ක්‍රමයක් තම ක්‍රියාත් ුණේ එකන් බාණ්ඩුවට බාන්්ඩ හෝමාරුකර ගනක් තමයි සිදුවුණි. අප කියර බාටර් සිිටම එකක් කිය වාට ක්‍රමයක් තමයි තිබුණි ඉර පස්සේ බඳදු අය කිරීමේ අපි දන්නව අනිවාරයෙන්ම බදු ඇයකිරීම සිද වුණා වෙළඳ පොළවල්ුවින් බඳ අය කර ඒ සඳහා ඒ අකරන බඳල ආදාෑම රාජ්‍ය වාණ්ඩාගාරයට තමයි යමු කළ තිබුණේ රාජ බණ්ඩා ාරයෙන් තම ඒ බඳ ආදී ඒවා පාලනයවනි ඊට ඔයි දේශීවල නාාවම පිළිබඳවයි අප කිව්ව. ඊලන මේ ප්‍රශ්ේ ඊළංඟ කොටස ද පිියනවා විදේශීලනාාව පිළිබඳ විදේශලනාම සංවිධානනු ආකාරය ගැන අපි පෙළගස්වනෝ ඊළං කොටසද. ඒ අනුව විදේශලන කටයුතු සම්බන්ධව අපි ගණඳරු කරපුර වටවාතියෙන අපේ ලංකාව අපි සම්න්ධාපාතතුකපු රටවල්ල යන පුළුවන්පුතාට ඉන්දියාව චීනය, අරාබිය පේසිාව දතියකින් වර්ථමානය ඉරාණයේන ඉරාණෙ. මෙන මේ වගේ රටවල් සමඟ අපි විදේශවල සම්මන්තා පවත්වල තියනවා. විදේශලන සම්මන්තා පවත්වල තියනවා. රපස්ස මේ වෙල සම්මන්තා ක්‍රමත්ව පවත්වාගෙන ආමේදී. අන්න ඒ කාලෙ ඒ සඳහා විදේශවෙල සංවිධාන, අපේ රටතු ක්‍ර්‍යත් ග වපිලියනවා විදශල සංවිධාන ංකාේ ක්‍රියාත්මක වෙන. දෙ දකුණ ඉන්දී ල සංවිධාන් ගරාවක් පුදහල තියෙනවා. ඒය තමයි මොන නානාදේසිී, ලියර් අයි නුරුවර් කියන වෙල සංවිධාන. දැන් නානාදේශී වළ සංවිධානයටත් ලෝහ මුද්‍රාවක් හර හම්මන්ත්‍ර ප්‍රදේශී පව හම වෙනු. එවයි ඔපපුවෙන්න පුතේ ඒකාය වෙල සංවිධාන ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මකූ බව. ඒවගේ පුතාල දන්නුවට කාම්බෝජ වෙළෙන්දගේ වෙල සංවිධානයක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒකට ිය කබෝජ මහපුගිය කියලා. කබෝජ මහපපුගිය ලස්සන නම් නේද. දැන් දකුණු පලාත අපිටහම් වෙන බෝවත්තය කළ සෙල්ලිපි. ඒ බෝවත්තේ කළ සෙල්ලිපේතහන පුතේ දැක්වවෙන්නේ යි කාම් බෝජවලෙන් දන්ගේ වෙල සංවිධානය පිළිබඳ ඔය සෙල්ලිපි. කබජ මහපුගේ කියන වෙල සංවිධානයක් පිළිබඳව අන්න බෝවත්තේ කළ සෙල්ලිපිය වාර්තා වෙන බවත් අපි සටහන් කරන විශය කරුණුතියෙන්නවා. උත්තරයක් පිරණකොට විෂය කරුණ ටිකත් තියෙන්වා. නැතුව මේ අපි ඒකාලේ විදේශල දම හරිම හොඳයි එහම කියල හරිියන්න. ඒ ඒවා එක සරලව ලස්තල ගිලා රියන්නේ. විසේ කරුණුවලින් උත්තරයක් පෝෂණය වෙන්න. ඊ පස්සේ විදේශල සංවිධන ගැන අපි සහක කර පුළුව. ඉරස් විලෙන සම්බඳධ පැත්තුූ රටවල් දැ තාාලකිවා. නද චීනය ඉන්දාවේ රටවල් ගැෙන සටහ කරන්න පුළුවන් ඒක වැදගත්. ඉර පස්ස ලංකාවේ වෙරෙනනාම හා සම්බන්ධ වෙරඳ වරායන් තිබුරනේ ප්‍රතාදන්නවා. ලංකාවේ ඒ අතීත විදේශ වලනාම හා සම්බධ ප්‍රධාන ප්‍රමුඛතම වෙරඳ වරයන් ගණනාවක් තිබුණ. ගත්තමයි මාතොට වරායි. අනුරාල්පුර යුගයේදී ඉතාම ප්‍රමුඛතම වරායක්තමයි ොට මාතොට වරායි. ඊට පස්සෙ තව ප්‍රධානපෙරි වරා ඇක්තමයි ගෝකන්න වරාය. ගෝකන්. ත ගෝකන්න වරය ොඩක්ම ලංකාවේ ප්‍රමුකත්යට පත්වන පොළොන්වරු යුගිය පලනිවි ජ්‍යබාර තුමා පොළොන්නරුව පාලනමධ්‍යස්ථානයක් ෙස තෝර ගන්නත් ප්‍රධානේතුක් වන ගෝකන වර හර ලැබෙන ප්‍රතිධාාව. පහසුව මෙහෙව වන්න පුළුවන් වීම. පොොන්නරේ සිට ගෝකන්නේ කටයුතු වෙළනාමාආදිය පාලනය කරන්න පුළුවන්. දේ වගේ දෙවලු බලපාලතිබනේ නිසා ඒ වෙරෙන වරයන් ගැන අපිට ලියාන්න පුළුව. දම්ම කල පටනු වගේ ඒවත් දෙැගත්තෙන මුත් ප්‍රමුගතම වරායන්තමයි මාතර සහ ගෝකන්න කියන වරායන් ඒ වගේ ගොඩවා කියන රුහුණේ පිහිටි ඒ වරා ඇත් වැදගත්යනවා. ඊළඟට මාර ද්ව අපේ රටන් අපි අපනේනේ කරපු බාණ්ඩ තියෙනවා විදේශයන්ගේ ලංකාට ගන්නඔපු බාඩ යෙන අප මේ ැන ග්ඩ. විශේෂයෙන් අපි දන්නවා ඒ කාලේ ඇද්දළ මුතුමැණෙක් කුළුබඩු මේමගේ දේවතම අප ටින් විදේශයන්ට අපනේනයකරරි ඊට පස් විදේශයන්ගේ ලංකාට ගෙන්න්නෙව්වේ යි බොම තුරුණු යි තියන කාපටස්වර්ග වගේ ඒ වගේ ඉ සුවඳ විලවුන් විසතුරු බාන්්ඩ. ඒගේ දේවතමයි ලංකාවට අපි විදේශයන්ගේ ගන්නෙේ අප අපන එනය කර අරවගේ ැ බලන ඒ කාලේ අපි අපනේනය කල තියෙන ලෝකට මවශ්‍ය අත්‍යවශ්‍ය පරිභෝජන බාඩන පුළුබඩු වගේ දේවගත්තා ඒවා අතවශ්‍ය බානන ඒවගේම වටනාකමක් වටනනාකම වැ වටනනාකමක් තියන ඇදල මුත්තු මෙනනික්ගේ දේව ඒවතමයි අපි අපන නෙ කර අලියතුම් පවාා ලංකාවෙන් විදේශයන්ට අලවි කළදි අලියඇතු රයි ඉඩ වස්සේ තීරු බදදු ද විශේෂයම ඒකාලේපු තාල දන්නවා බාණ්ඩ අලිල් කිරීමේදී රජය විසින් අනිවාර්යෙන්ම බදුු අයකිරීමක් කරාඇ විදේශවල නාමේදී විශේෂයම ඒ ආන එන අපනයන කටයුතුවල ද අයකරන බදුවඩ මොද කියන්නේ තීරු බදු කියල. ආනයන පනනොලද අයකන දුවලට කරනවද තීරු බදදු. තවරොයි හම්මමාන්ත්‍ර දිිශ්චික්කේ ඇතම් සෙල්ලිපිවල ඒ වගේ රබ පිරිිබනො සහම් ව. කොට වරය හරහහා ලබාගන්න ීරබදු ඇතැම වස්ථාල විහාරස්ථන වලට ලබාගන්නෙකිර පවරබුවවස්ථා තිබුණ. මේමගේ තීරබද අයිකිරීම එකකා සිද වන. තො විදේශල නාම ්‍රියාපිෙන විදිියගෙනන අපි ඒ පඩිච්චේදී විස්ථ කරන.දැ ලන ඉතනත් වෙරදාම ර සංවිධාන ොනව තිබුණ රෙන තුර වටවල් ොනවද වෙරඳද රයන් ලංකායි මනොද තිබුණ වැදගත් රයන් හ ර ද්‍රව්‍යයන් මොනවද බදුවැකකිිය මොහොම සිද වන විශේෂීමම බදුවඇ කිරීමේදී රජය තමයිඒ සඳහ පුරෝගාමය කටයුතු කළින් රජය ඉතිං ඇදැම් පුතාලට මේකගේ උත්තරයක් සැලසුම් කරන්න පුළුවන් බොහොම ක්‍රමාණුකූලු. දැන් මේ දස් දාහතේ සාමාරපිරි විභාග විවාා ප්‍රශ්ණයක් ඇසුලින් තමයි මේ කාරණනාටිකම පැහැදිරිි කර දැ මේමගේ පුතාලට විභාග ප්‍රශ්න බහගේ විාග ප්‍රශ්න පුළුවන් තරන්යි එකෙක් පාඩං වලට බංකල් අරගෙන ප්‍රශ්න හඳුවා ගෙන ට උත්තර ගුණු කරම් උත්තර ගුණු කරන්න. එත්තකොට පුතාරට හොඳ පුහුණුවක් ලැබෙනවා පිරිිතුරු ගුණ කිරීම පිළිබඳ. විශේෂයමර කාලය කාලට අන උත්තර ලියන්න පුරුදුුවවෙන්න ඕන. තෝරගත්ත රචානා පශ්නය පුතාර විනාඩී විෂුපහක් තියයක් වගේ කාලෙක අවසංකල් ඒවගේ පෙර පුහුණුවීීමම් ලබන්. ඒවගේ පෑතුුණකට පේපර එකක් ලියන් එහම ලියලා පුහ වෙන්න ඉට පස පුතුාවල පුලන් ොම සාර්ථකව විභාග දවසර ගහිල්ලා ඒ කාරය කරන්න ඒසා ස්තේ මාදු නිෙක් වගේ කිසි ප්‍රශ්නෙන්යට උත්තරලියන් ැව විභාග මුතර ියන්න බලාගෙනය නපා.ඒසාහමෝම පෙර පුහනුවම් ලබානව වාර විභාග පසල් වාර භාගෙම ොම ර්ථක කරන්න. කරහම තම පිටඒක හොඳ පුහුණුවක් ලැබේ ඒ නම්පුතේ අපි අද විාග පශන පිල්ිබඳවතමයි ඩිප්‍ර සාචාර අපි ඊළඟ දවසකද අපි අලුත් පාඩමකින් හම්වෙන්නේ සතිය පුතාල අපි අලුත් පානමකින් දහශනී අලුත්ම පානමින් අපි හමුවනෝ ඒ පානමිත් බොලයි නම්ම විෂය කොරස්්ටික පුතාල අ්‍යයනය කර ගවම් හනං අපි නැවතවරක් හබුවමු. එන අද දෙරන සම එකතු ච් අපපේ සීරම දරුවන්ට බො මිස්ුතියි පුතාලා හැමෝට මේ අපේ පාඩම්මාලාව යවන්න ලැබෙන සරස්ථන්න. එනං බොම මස්තුතියි අයිපා.